දන් කියනවා මට පේන්නේ මේ මෛත්‍රීට මේ මහින්දට දිනා ගන්න පුළුවන් කොහේ කර මේවා කරනවද? ඒ පාරක කෙනෙක් වන්ද නිකන් කියලා. දැන් එතකොට මෛත්‍රී බාලසිංහ මාත්‍යත් එක්ක කීරියා. හරිද? එතුමා තමයි ඔය දැක්කා. නෑ නෑ ඒක බොරු. මෛත්‍රී බාලසිංහ නෑ. කවදාවත් හිටියේ නෑ. කාන්තා සමිඳන්නේ මම නෑ. මම ඊයේ ස්ටෝවේට් විතර ගියා. කවදාවත් නැහැ. නෑ නෑ. කවදාවත් හිටියේ නෑ. ඔයා ඕන එක්කෙනකින් හාල් බලන්න. නෑ කිසි එක දවසක්වත් හිටියේ නෑ. මම හිටියේ ලංකා සම්ස සමාජ පක්ෂේ. මම සමස්ත ලංකා කාන්තා සම්මේලනයේක එදා ඉඳලා අද වෙනකම්. නෑ නෑ නෑ. ඒ ඒ මෛත්‍රීපාලත් එක්ක හිටියේ නෑ. කාන්තා සම්මේලන ඊයේ ගියා. ඊයේ දෙකටම හිටියා. මේ මේ වෙක ඇති කාන්තා සංවිධාන අඬ ගන්නකොට යනවා. දැන් ඒ කාන්තා සංවිධාන වල අය තමයි මම මේ දැන් මේ මේ ලිස්ට් එකක් ලියන් දැන් එන සුමානේ ඒගොල්ලන්ට අර කාන්තා දේශපාලනේ උගන්වනවා. මේකත් එක්ක එකතු වෙලා ඉරිස් එකත් එක්ක එකතු වෙලා ඉතින් එහෙම ඒගොල්ලන්ත් එක්ක ගනුදෙනු කරන නිසා කියන කරන හැම දෙයකම යනවා. ඔව් සංවිධාන එකතු වෙලා ඉන්නේ අම්මෝ මාව මේ අරයාගේ මියාගේ පක්ෂවලට දාන්න එපා. මම හොඳ වාමාංශික කාන්තාව. දැන් අපේ පක්ෂෙත් තුනට කැඩිලා තියෙන මේ තිස්ස විතරන වෙනම ඉන්නවා. එතන ජයපති වික්‍රමරත්න වාමාංශික එක්සත් පෙරමුණ කියලා එකක් හදන් තියෙනවා. මං ඒකේ භාණ්ඩාගාරික උපභාණ්ඩාගාරික. එතකොට ලාල් විජයනායකලා දේවීපියකත් නෙමෙයි දේවීපියකට බද්ධ වුණු කොටසක ඉන්නවා. ඉතින් දැන් මම දැන් මගේ එකම වැයම මේ තුන්ගොල්ලෝ ආයකට එකමුතු කරලා මේක මොකද දැන් තිස්ස සහෝදරයාගේ මේවක නැති වුණානේ. ලේකම්කම නැති වුණා. ඉතින් දැන් නායකත්වයක් ගෙනියන්න කවුරු හරි මම ලාල් විජයනායකට කතා කරා. ලාල් සහෝදරයා කැමතිද මේ මෙහෙම කියලා. ඔව් පක්ෂෙන් මේ එකක් එනවා. ඉතින් මම ඒක අපේ සම සමාජය කියලා කාර්යාලය ඇතුළේ ඉන්න තිස්සගේ කොටසට නෙමෙයි. අපේ කොටසට මම පක්ෂ කාර්යාලයට ගිහලා යෝජනා කරා. මේමයි මේමයි මේ මොකද කියලා. එතකොට කිව්වා එහෙනම් අපි මේ ඒගොල්ලොන්ගේ තියෙනවනේ මේ වෘත්තීය සමිත් මේ වෘත්තීය අධිකාරි මණ්ඩලේ ඒකට දාලා සාකච්ඡා කරලා තීන්දුව කරන් කියන්නම් කියලා. ඉතින් මං හිතන්නේ මම හිට තමන්ටත් එක්ක කතා කරන්න ඉන්නවා. ඔව් ජයපති ඒ කොටසේ තමයි දැන් ඉන්නේ. මොකද ලාල් සහෝදරයා කියන්නේ ජේවීපී එකට ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නවා. මොකද්ද සම්බේ එයා කිව්වා මම ජේවීපී එකට ගියේ නෑ රීට සහෝදරි. මම එතන අපි 36ක කණ්ඩායමක් එකට බද්ධ වෙලා ඉන්නවා. නමුත් අපි ජේවීපී එකට ගියේ නැහැ කියලා. ඒක දන්නවා. ඒක දන්නවා. ඉතින් දැන් මේ පාර ඕ ඒක හරි. ඒ හොරු කියලා කිව්වට පක්ෂේ හිටියානේ. දැන් එතකොට අපි දැන් ඒක හිඳ දැන් මේ නිකම්ම ඉන්නවා. එක පක්ෂයකටවත් යන්නේ නැහැ. නමුත් මේ තුන්ගොල්ලෝ එකතු කරලා ආයෙත් අපේ මහගෙදර ලංකා සම සමාජ පක්ෂේ මහගෙදරට එන්න බලන්න. ඒ උත්සාහය මං ඉන්නවා. ඒක නිසා ඒ කපුකම වටේටම කරගෙන යනවා. කවුද මගේ ප්‍රතිපත්තිය මේකයි. කවුද හොඳ දෙයක් කරන්නේ මම පක්ෂ බලන්නේ. කවුද හොඳ දෙයක් කරන්නේ හොඳ දෙය තැන ඉන්නවා. කවුද නරක කරන්නේ ඒ නරක තැන ඊට විරුද්ධව එරෙහිව ඉන්නවා. ඒක කරනවා. මොන දැන් කවුරු අඬ ගැහුවත් හොඳ දෙයක් කරන්න මම පක්ෂ බලන්නේ. සමහර අය අපේ ඔය චාමිරලා එහෙම කියන්නේ කවුරු හරි නොදන්න කෙනෙක් ගැහුවොත් මේ සහෝදරි ආයෙයා මේ මොකද්ද මේ සර්වපාක්ෂික. මං ගෝ මං සර්වපාක්ෂික. මේ රටේ දේශපාලනේ දෙන හැමෝම දේශපාලනේ හොඳ දේ කරන්නේ කවුද? ඒගොල්ලොත් එක එක දෙල ඉතේ ඕගොල්ලෝ මං සර්වපාක්ෂික කිව්වට කමන්නේ. කවුද වැරද්දක් නරක දෙයක් වෙන්නේ? ඒකට කවුද විරුද්ධ වෙන්නේ? එතන මම ඉන්නවා. ඔය දැන් හරියටම මගේ පක්ෂේ ලංකා සම සමාජ පක්ෂේ. දැන් ලංකා සම සමාජ පක්ෂයෙන් මේ කවුද මේ 13 දෙනෙක්ව තිස්ස විතරන එළියට දාලා තියෙනවා. මොකද්ද හේතුව? කවුරුත් හේතුව දන්නේ නැහැ. තිස්ස විතරන මේ මහින්දගේ ජනාධිපතිවරණේදී අපිට කැඳවලා කිව්වා මේ මධ්‍යම කාරක සභාව කැඳවලා කිව්වා මෙහෙම මේ අපි කොහොමඩවත් මේ මහින්ද මේ සැරේ දිනන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. මොකද අපේ ඇත්තටම අපේ මේ සම සමාජ පක්ෂයේ තරුණ සහෝදර මන්ත්‍රීවරු 3 දෙනෙක් අල්ලගත්තා මහින්ද. ඉතින් ඒක නිසා මේ සමය හදන්නේ මහින්ද හදන්නේ අපේ පක්ෂය දිය කරලා හරින්නේ.
දන්නවනේ ඒක නිසා අපි මේ මේ සැරේ දැන් මේ මෛත්‍රීව මේව කාටම අනේ ඒක ඒකදී මෛත්‍රීට වැඩ කරා. ඉතින් එතකොට මේ මේ මෛත්‍රීව දෙන නැ මෛත්‍රී කිව්වෙත් නැහැ. කවුරු හරි මහින්දට විරුද්ධව ඉදිරිපත් වෙන කෙනෙක්ට අපි ඡන්දේ දීලා එයාව දිනවලට උරුක. එතකොටම ජයම්පති නැගිටලා ඉඳන් කෝ අපි තෝරන්න දෙයක් නැහැ. දැන්ට තෝරලා මිනිස්සු වැඩ කරන තැනින් තිසහව කවුද කවුද කියලා. එතකොට ඉඳන් කෝ මේ මේ කවුද මෛත්‍රීපාල සීසේනි කියලා තිස්ස කෝ බොහොම හොඳ මිනිස්සේ බොහොම හොඳ දේශපාලන බුද්ධියක් තියෙන පැරණි මිනිස්සේ හොඳයි. හරි අපි එහෙනම් එයාට වැඩ කරමු. සහෝදරලු ඔක්කොම ගමේව ගමේ ඉන්න අයත් එක්කත් එකතුලා එයාට වැඩ කරන්න තනි තනියමත් වැඩ කරන්න කියලා. ඉතින් රැස්වීම අවසානයේදී ඉතින් දෙන්න තුන්දෙනෙක් නැගිටලා ගියා. තිස්ස සහෝදරයා මේ පක්ෂයේ මේ ප්‍රධාන ලේකම් වශයෙන් දෙන අවවාදය අපි අනුගමනය කරනවා. අපි හෙට ඉඳලා අද ඉඳලම පටන් ගන්න වැඩ කරන්න කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ ඉතින් අවගාමේ අපි සහෝදරවරු ගිහිල්ලා එක එක තමුගේ ගම්වල එහෙම වැඩ කරා. මාසෙකට පස්සේ හිටිය ගමම්ම ආයෙත් මේ මධ්‍යමකාර සභාවක් ඇඳවලා දුන්නා. කැඳවල වෙරලා ගියාම තිස්සෙන්දන් කියනවා මට පේන්නේ මේ මෛත්‍රීට මේ මහින්දට දිනා ගන්න පුළුවන් කොහේ කර මේව කරනවද? ඒක පිළිගන්න කවුද මං කිව්වන්නේ මගේ ප්‍රතිපත්තිය කවුද හොඳ දේ හරි දේ කරන්න එතන ඉන්නවා කියලා. දැන් අර පක්ෂේ අපේ පක්ෂ තුනේ එක එක කතාවයක් නැත්තම් ඒ කැඩිලා කෑලි තුනක් තුන් පැත්තේ තියෙනවා. මම උත්සාහ කරනවා ඒ පක්ෂ තුන එකතු කරන්න. එකතු කරලා අපි ආයෙත් අපේ මහගෙදරට යන්න සමාජ පක්ෂ කාර්යයට බැරිනොත් මොන හරි විකල්පයක් තියෙන්න ඕනේ කල්පනා කරලා බලන්න. අනිත් අය කැමති වුණා ඒක ඇත්ත. ඇත්ත පිරිසුදු තවත් මට එක්කෙනෙක් හම්බෙලා තියෙනවා. මම ඔබට අඳුරලා දෙන්නම්. You're watching the Life Traveler Channel.